දවසක් යාළුවනේ ඔයාලා හැම පිළිගන්නවා මගේ සෙල් ටයිම් කිචන් YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට කටු ලෙඩේට 100% සාර්ථකම වෙච්ච බෙහෙත් දෙකක් ගැන තමා කියලා දෙන්න යන්නේ. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම් නැදෙලා ඉන්න මම බෙහෙත් දෙන විදිය හැමදේම ඔයාලට දාලා තියන්නම්. ඔයාලා ඒක බලන්න. ඉතින් යාළුවනේ ඒක 100% සාර්ථකයි. ඉතින් කටු ලෙඩ මට දැනට පෙන්වන්න පරිවික් නැහැ. එහෙම ඉතින් මූලික ලක්ෂණ වෙන්නේ පොරවන් ඉන්නවා. ඊට පස්සේ කෑම කන්නේ කෑම අරුචි වගේ ඇවිල්ලා එයා එක තැනකට වෙලාම ඔහේ නිකන් මලානික ගතියෙන් තමයි ඉන්නේ පර්වියා. අතර ගද්දි තාමත් සැහැල්ලුයි. ඔයාලා අතර අල්ලලා බලද්දි කට්ට හොඳට අහු වෙන්න තියෙන. ඉතින් යාළුවනේ ඕක තමයි ඉතින් මූලික ලක්ෂණ කටු ලෙඩේ. ඉතින් එහෙම පර්වියෙක් හිටියොත් අනිවාර්යයෙන්ම ඔයාලා ඒ පර්වියව ඔයාලා අනිත් පර්වින්ගෙන් අයින් කරලා වෙනම කූඩුවක් වගේ තේකට දාලා එයාට තනියම ප්‍රතිකාර කරන්න අනිවාර්යෙන් මේ ක්‍රමවලින් 100% සාර්ථක වෙනවා. බය වෙන්න එපා, සතා මැරෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ ඔයාලා කටුලෙට හැදිච්ච පරිවිත කෑම කන්න බැරි නම් අනිවාර්යෙන්ම කවන්න ඕනේ. නැත්නම් තමා සතා දුරවල වෙන තවත් ඉතින් එතකොට නම් මැරෙනවා. ඉතින් එහෙනම් කෑම කවන එක ඔයාලා අනිවාර්යෙන්ම කරන්න ඕනේ. ඉතින් මේ විදිහට ඔයාලා සතාව බලාගත්තොත් ඔයාලට සතාව මැරෙන්නේ නැතුව අනිවාර්යෙන්ම සතාව හොඳ කරගෙන උඩ එලවන්න උනක් හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ කටු ලෙඩේ හැදෙන්න බලපාන මූලිකම දේ තමයි යාළට කෑම දෙන විදියයි වතුරයි. ඉතින් වතුර අපිරිසිදු නම් කෑම දෙන භාජන අපිරිසිදු නම් අනිවාර්යයෙන්ම කටු ලෙඩේ එනවා. ඒ වගේම යාළට දෙන කලවම් කෑම එක වාලා හොදලා පිරිසිදු කරලා වේලලා දුන්නේ නැත්නම් ඒත් කටු ලෙඩේ එන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඉතින් යාළුවනේ කටු ලෙඩ හදා ගන්න නැතුව ඔයාලා පරිවේක රැක ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම කූඩු සතියකට සැරයක් හෝ සති දෙකකට සැරයක් අනිවාර්යයෙන්ම පිරිසිදු කිරීමත්ම අවශ්‍යයි. ඉතින් සුදුසු විස බීජ නාශකයක් පාවිච්චි කරොත් ඉතින් ඒක ගොඩක් සාර්ථකයි. ඉතින් යාළුවනේ ඔයාලට මම බෙහෙත් දෙක දාන්නම් වීඩියෝ එක අතරතුර. ඉතින් ඔයාලා බලන්න ඒ ක්‍රම කරලා බලන්න 100% සාර්ථකයි. බය වෙන්න එපා. ඒ ගැන වගකීමෙන් කියන්නේ අනිත් බෙහෙත් වලට වඩා මට නම් මේ දෙක තමයි 100%ම සාර්ථකම උනේ. ඉතින් ඒකයි මම ඔයාලට මේ බෙහෙත් කියන්න හිතුවේ. ඉතින් යාළුවනේ මම ඔය කියලා තියෙන විදියට කරන්ඩ කියපු දේවල් පිළිපදින්න අනිවාර්යම කූඩු සුද්ධ කරන්ඩ බොන වතුර සහ කෑම් භාජන අනිවාර්යෙන් පිරිසිදු කරන්ඩ දිනපතාම. අද බොන්න දීපු වතුර එක තව දවසක් දෙකක් බොන්න දෙන්න එපා. ඉතින් ඒවා පිරිසිදු කරලා පරවින්ට හොඳට නාන්න දීලා සෞඛ්‍ය ආරක්ෂිතව තියාගන්න. ඉතින් එතකොට ඔය ලෙඩ එනවා අඩුයි. ඉතින් ඔයාලට බොහොමත්ම ස්තුතියි මාව